අපි ඊයේ සහ අද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම ප්‍රදේශවල අපි තොරතුරු ලබා ගනිමින් කටයුතු කරා. විශේෂයෙන්ම ආපදා තත්ත්වයන්ට පත් වූ ප්‍රදේශ පිළිබඳව සවිස්තර වාර්තා ලබා ගත්තා, සහ ඒ වගේම තවත් වාර්තා ලබා ගනිමින් පවතිනවා. ඉතින් මේ තත්ත්වය සියල්ල අපි අධ්‍යයනය කරලා අපි තීරණය කරනු ලැබුවා හෙට අනිද්දා සහ බ්‍රහස්පතින්දා සහ සිකුරාදා, එහෙම නැත්නම් ඉදිරි දවස් 4 සඳහා මේ පහත දිස්ත්‍රික්කවලට සියලුම පාසල් නිමාඩු දීමට. විශේෂයෙන්ම මෙතන තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය, කොළඹ දිස්ත්‍රික්කය, කළුතර දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කෑගල්ල දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්ක 8 සඳහා හෙට සිට එන සිකුරාදා වෙනකන් මේ සතිය පුරාම නිමාඩු දෙන්න තීරණය කරලා තියෙනවා. මේ සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව, මොකද අපි දැක්කා බොහෝ පාසල්වල කඳවුරු පවත්වාගෙන යනවා. ඒ වගේම දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තත් බොහෝ කළුතර වැනි ප්‍රදේශවලින් විශාල ළමුන් ප්‍රමාණයක් කොළඹට ළඟා වෙනවා. මේ සියල්ල අධ්‍යයනය කරලා තමයි මේ පාසල් දරුවන් සඳහා මේ නිමාඩු දීම අපි නිමාඩු දෙන්න තීරණය කරනු ලැබුවේ. ඒ වගේම අපි කියන්න ඕනේ අපි මේ පිළිබඳව සම්පූර්ණ පාසල්වලට වෙලා තියෙන අලාභය, ඒ වගේම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත නැතිවීම පිළිබඳව අපි සම්පූර්ණ වාර්තාවක් මේ සම්පූර්ණ කිරීමෙන් පසුව අපි මාධ්‍ය වෙත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි ඒ පාසල් දරුවන්ගේ අවශ්‍යතාවල් සියල්ල සපුරන්න අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ විදිහට අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ දරුවන් සඳහා මේ දරුවන්ගේ බොහෝ දේවල් නැති වෙලා ගිහිල්ලා තියෙන, ඇඳගෙන ඉන්න එක පමණයි ඔවුන්ට ඉතුරු වෙලා තියෙන්නේ බොහෝ ස්ථානවල. ඉතින් ඒ නිසා අපි තීරණය කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේ පාසල් දරුවෙකුට නිල ඇඳුම් කට්ටල 3ක් පමණ ලබා දෙන්න. ඊට අමතරව අපි තීරණය කරනු ලැබුවා SPC ආයතනයත් සමඟ සාකච්ඡා කරලා තවත් මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් වැටුප පරිත්‍යාග කිරීම පිළිබඳව අපිට දැනුම් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ එන උදව් උපකාරත් අරගෙන මේ සියලුම දරුවන් සඳහා මේ එක්සයිස් පොත් ලබා දීමට අපි පියවර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සියලුම දරුවන් සඳහා සපත්තු කුට්ටම බැගින් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම මේ සියලුම දරුවන් සඳහා පෙළපොත් ලබා දෙන්න අපි තීරණය කරලා තියෙනවා. ඒ වගේම අද මම උපදෙස් දෙනු ලැබුවා සියලුම ජාතික පාසල් මේ ආපදාවට ලක් වූ දරුවන් සඳහා ඔවුන්ගේ අවශ්‍යතා, දරුවන් සඳහා පමණක් අවශ්‍ය වන අවශ්‍යතාවල් එකතු කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් අද සිට ක්‍රියාත්මක වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන එකතු කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියාත්මක වන අතර අනිකුත් සියලුම ජාතික පාසල් එම බාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන වශයෙන් අද සිට ක්‍රියාත්මක වෙන බව මම දැනුම් දෙන්න ඕනේ. විශේෂයෙන්ම මෙහිදී ඉල්ලා සිටිනවා අපි මුදල් ආධාර දෙන්න එපා. ඒ වගේම විශේෂයෙන් මෙහිදී ඉල්ලා සිටිනවා අපි මේ පාසල් දරුවන්ගේ, විශේෂයෙන්ම පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක පහසුකම්, ඒ වගේම පාසල් දරුවන්ට බෙහෙත් හේත්, ඒ වගේම ඒ පාසල් දරුවන්ගේ අවශ්‍යතාවල් පමණක් අපි ලබා දෙන්න, අපි ඇඳුම් පවා ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ අලුත් ඇඳුම් පමණයි ලබා දෙන්න ඕනේ. ඒ නිසා මේ නිවේදනය අපි අපේ ලේකම්වරයා හරහා මේ වෙනකොට අපි යවලා තියෙනවා. ඉදිරියේදී නැවතත් මම කියන්න ඕනේ ජාතික පාසල් සියල්ල ක්‍රියාත්මක වෙනවා එකතු වීමේ මධ්‍යස්ථානයක් වශයෙන්. ඒ ඊට අමතරව මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙන පස්දුන් රට විද්‍යාපීඨය සහ රුවන්පුර විද්‍යාපීඨ දෙකම අපි ක්‍රියාත්මක වෙනවා මෙතන සිට. මොකද ඒ විද්‍යාපීඨවල සම්පූර්ණ අපේ මේ ඉවීමේ පහසුකම් තියෙනවා විශාල ප්‍රමාණයකට. මෙතන සිට අපි භාණ්ඩ යවලා ඒ ප්‍රදේශවල ආහාර ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ කෑම බීම සකස් කරලා ඒ ප්‍රදේශවල අයට අවතැන් වෙලා ඉන්න අයට ලබා දීමට ක්‍රියාත්මක වෙනවා කියන එකත් කියන්න ඕනේ. ඒ වගේම අපි මේ වෙනකොට ඉතාම ඉක්මනින් අපි අමාත්‍යාංශයේ මගින් දැනුම් දීලා තියෙනවා සමහර ප්‍රදේශවල තියෙනවා ඉතාම පරණ ගොඩනැගිලි. විශේෂයෙන්ම කණ්ණංගර මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ දීපු ගොඩනැගිලි තාම තියෙනවා. මේ වගේ තත්ත්වයේ ඊතරම් හොඳ තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. අපිට මේ අවදානම ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි හැකීක්මනින් දැනුම් දීලා තියෙනවා මේ ආපදාවලට පත්වෙච්ච සියලුම පාසල් ගොඩනැගිලි අපි ඉතාම ඉක්මනින් හදනවා, අලුතෙන් හෝ නැත්තම් පිළිසකර කරනවා කියනවා වගේම අපි මේ වෙනකොට දැනුම් දීලා තියෙනවා මේ රටේ තියෙන සියලුම පාසල්වල ඉවත් කර යුතු ගොඩනැගිලි තියෙනවා නම් හැකීක්මනින්
පාසැල් විදුහල්පතිවරුන් මාර්ගයෙන් ඒවගේම පාසැල් කලාප අධ්‍යක්ෂවරු මාර්ගයෙන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙත දැනුම් දෙන්න කියලා අත්‍යවශ්‍යම මේ තත්ත්වය අපි වටහාගෙන මම මීට මාසිකට ඉස්සෙල්ලා මේ පිළිබඳව දැනුම් දුන්න අපේ ලේකම්වරයා හරහා හොඳ මැපින් එකක් කරලා අපි මේ සම්බන්ධයෙන් මේ රටේ තියෙන පාසල් 11163ම මේ ආපදාවලට ලක්විය හැකි ගොඩනැගිලි එහෙම නැත්නම් ඊටාම අබලං තත්ත්වයේ තියෙන ගොඩනැගිලි යම් යම් අධික වර්ෂාව නිසා යම් යම් අනතුරකට පත්වෙයි සිටිය හැකි ගොඩනැගිලි සියල්ල අපේ අමාත්‍යාංශය වෙත ලබා දෙන්න කියලා මම තීරණය කරනවා ඒ විදුහල්පතිවරුන්ට තමන්ගේ කලාප හරහා මොකද අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා ඒ සියලුම ගොඩනැගිලි අලුතෙන් සෑදීම සඳහා